ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතරේ පළවෙනි එක්දින තරගයේ අවසන් වෙන්නේ එංගලන්ත කණ්ඩායමට කඩලු පහක පහසු ජයග්‍රහණයක් හිමි කර දීලා. මේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුන් දෙනෙක් එක්දින වරම් ලබා ගන්නවා. ඒ චරිත අසලංක ප්‍රවීණ ජයවික්‍රමයක දනංජය ලක්ෂාන්. මේ ක්‍රීඩකයන් තුන් දෙනාගේම මංගල තරගයේ පරාජිත මතකයක් එක්ක තමයි අවසන් වෙන්නේ. විවිධ හේතු නිසා ශ්‍රී ලංකාව ලොකු පීඩනයකින්දී තමයි මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුන් දෙනෙක් තමන්ගේ පළවෙනි තරගයට සෙල්ලම් කරන්නේ. ලෝකෂූර එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී තමයි මේ තුන් දෙනා පළවෙනි තරගයට සෙල්ලම් කරන්නේ. තේරීම් කමිටුවේ අලුත් තීරණත් එක්ක ජ්‍යෙෂ්ඨ පිරිසක් ලංකාවේ තියලා එංගලන්තයට යන අපේ කණ්ඩායමට එංගලන්තයේදී තවත් අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි පසුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධානම ප්‍රතිකරු තුන් දෙනෙක් වුණු මෙන්ඩිස්, නික්කල්ල, ධනුෂ්කගේ හැසිරීම නිසා ඔවුන් කණ්ඩායමට අහිමි වීම. ඒ වගේම අවිෂ්ක ප්‍රනාන්දු ධනංජය සිල්වා දෙන්නත් ආබාධයන්ට ලක්වීම නිසා T20 තරගාවලියේ දරුණු පරාජයෙන් පස්සේ ශ්‍රී ලංකාව එක් දින තරගාවලියට එන්නේ ලොකු පීඩනයක් එක්ක. නායක කුසල් පෙරේරා මත ප්‍රතිකරණේ සම්පූර්ණ බර වැටෙද්දී තරුණ අධ්‍යක්ෂින් නැති කණ්ඩායමක් ඇතුළට තමයි කෝඩුකාර ක්‍රීඩකයෝ තුන් දෙනා මුලින් එකතු වෙන්නේ. එංගලන්ත තනතිරු ඒ පරිසරයේ සෙල්ලම් කරන්න අධ්‍යක්ෂින් නැති ක්‍රීඩකයෝ පිරිසක් විතරක් දානවා කියන්නේ හරියට පීනන්න බැරි සෙට් එකක් ගඟට තල්ලු කරනවා වගේ වැඩක්. ඒ නිසා කණ්ඩායමේ පීනන්න පුළුවන් දෙතුන් දෙනෙක්වත් හිටියනම් හොඳයි. මොකද ලෝකෂූර එංගලන්ත කණ්ඩායම කියන්නේ කිඹුල්ලු වගේ නවක ක්‍රීඩකයන් විනාශ කරලා දාන්න පුළුවන් පිරිසක්. ඒ නිසා මේ තරගාවලියේ එක් දින වරම් ලබා ගන්න ක්‍රීඩකයන් නැතුළු නවකයන් විනාශ වෙන්නේ නැතුව ආරක්ෂා වෙන එක තමයි වෙන්නම ඕන දේ. මහිලා වගේ ක්‍රීඩකයෙක් ඉන්නේ අරවින්ද, අර්ජුන, සනත් වගේ ප්‍රබලයෝ ඉන්න අවස්ථාවක. සංඝ දිල්ෂාන් වගේ ක්‍රීඩකයනුත් එහෙමයි. ඒ නිසා ඔවුන්ට ආරම්භයේ කණ්ඩායම ඇතුළේ පීඩනයක් දැනෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද ගොඩක් වෙලාවට ප්‍රවීණයන් එක්ක තමයි ඉනිම් ගොඩනගන්න අවස්ථාව උදා වුණේ. මැතිව්ස් කණ්ඩායමට එද්දිත් එහෙමයි. මහල සංඝ දිල්ෂාන් සමරවීර වගේ ප්‍රවීණයෝ කණ්ඩායමේ හිටපු නිසා මැතිව්ස්ගෙන් ප්‍රේක්ෂකයුණත් ලොකු දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. තිරිමාන්න චන්දිමාල් වගේ ක්‍රීඩකයනුත් එහෙමයි. ඒ නිසාම ඔය ක්‍රීඩකයෝ තමන්ගේ මුල් කාලයේ පීඩනයක් නැතුව සාර්ථක වුණා. හැබැයි අවාසනාවට ඔය යුගයෙන් පස්සේ ආපු නවකයන්ට සාර්ථක ප්‍රවීණයන් මැද සෙල්ලම් කරන්න ලැබුණේ නැහැ. කණ්ඩායමට ආපු පළවෙනි දවසේ ඉඳලම් පීඩනයක් එක්ක තමයි ඒ නවකයෝ සෙල්ලම් කළේ. එහෙම වුණාම අසාර්ථක වෙන්න ඉඩ වැඩි. ඔය තත්ත්වය මේ වෙද්දි තවත් ධර්ම වේලා ප්‍රවීණයන් නැතිම කණ්ඩායමක කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිකරණ ස්ථානවල නවකයන්ට සෙල්ලම් කරන්න වෙලා. අපි බලමු මේ නවක ක්‍රීඩකයෝ ඒ අභියෝගයට කොහොම මුහුණ දෙයිද කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.